තියෙන කොටස කතා කරන්න කලින් මම විශාල කරුණු ප්‍රමාණයක් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ ටියුට් එකේ තියෙන ප්‍රමාණය අපි කතා කරමු. අද අපි මාතෘකාව වෙන්නේ මෙහෙමයි මම ටිකක් පොඩි තියරි එකක් කියලා ඉන්න ටියුට් එකේ තියෙන ටික මේ මොකද්ද කියන එක රටක රටක මුදල් සැපයුම ගත්තොත් මම ඊයේ මේක වීඩියෝ එකකින් කරන්නත් බලලා වීඩියෝ එකකින් කරනකොට ඒ තියරි ප්‍රමාණය විතරයිනේ කියෙන්නේ නමුත් මෙතෙන්දී ඔයගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහනවානේ නිසා එකයි මේක අද පන්තිය දාලා කරන්නත් හිතුවේ රටක මුදල් සැපයුම ගැන කතා කළොත් රටක මුදල් සැපයුම තීරණය කරන සාධක දෙකක් තියෙනවා එකක් තමයි පදනම් මුදල් කියන එක එහෙම නැත්නම් මේකට කියනවා හයි පවර්ඩ් මනි අධිබලක මුදල් කියලාත් කියනවා අනිත් එක තමයි මුදල් ගුණකේ කියන එක එතකොට අද අපි කතා කරන්නේ රටක මුදල් සැපයුම තීරණය කරන මෙන්න මේ පළවෙනි සාධකය මේක ලේසි මෙන්න මේ පදනම් මුදල් නැත්තම් අධිබලති මුදල් කියන එක තමයි අද අපි කතා කරන්නේ එහෙනම් ඔළුවේ තියාගන්න දැන් මම කියන්නේ මම මේ තියරි කතා කරන්න කලින් වෙන දේවල් කීපයක් කතා කරනවා කියලා රවා තේරුම් ගන්න මම මේ පදනම් මුදල් එකපාර්ට උපපාතිකව පහළ වෙච්ච එක නෙවෙයි රටක මුදල් සැපයුම තීරණය කරන සාධක දෙකක් තියෙනවා එකක් තමයි පදනම් මුදල් අනිත් එක තමයි මුදල් ගුණකය එතකොට මේ දෙකේදී මේ පදනම් මුදල් ගැන තමයි අද අපි කතා කරන්නේ පදනම් මුදල් පිළිබඳව ප්‍රශ්න පත්‍ර දෙකක් ලියන්න ලෑස්ති වෙන්න මේ සතිය තුල මම ප්‍රශ්න පත්‍ර දෙකක් එවනවා හදලා ඉවරයි අපි පදනම් මුදල් ගැන කතා කරමු දැන් හිතන්න දැන් මේ කතා මුලින්ම අපි කරගෙන යන්න දැන් හිතන්න දරුවනේ රටක අපි මුදල් සැපයුම ගමු රටක මුදල් සැපයුම දැන් රටක මුදල් සැපයුම කියන්නේ මොකක්ද අපි ඉගෙනගෙන තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා රටක මුදල් සැපයුම කියන්නේ මොකක්ද පොඩ කිමුතු කියන ප්‍රශ්නාව ට්‍රයිපෝඩ් එක ඇදේට රටක මුදල් සැපයුම කියන්නේ මොකද්ද නිශ්චිත අවස්ථාවක මහජනයා වෙත තියෙන මුළු මුදල් ප්‍රමාණයනේ එතකොට රටක මුදල් සැපයුම වෙන්නේ රටක මුදල් සැපයුම වෙන්නේ නැත රටක මුදල් සැපයුමේ ආරම්භක පටන් ගන්නකොට ආරම්භක මුදල් තොගය වෙන්නේ මොකක්ද ඇත්තම කතා කළොත් රටක මුදල් සැපයුම මුලින්ම පටන් ගන්න මේ විදිහටනේ දැන් මේ මුදල් කියලා කියන්නේ කාසිහා නෝට්ටුනේ එදුනේ කාසිහා නෝට්ටු නිකුත් කරන්නේ කවුද ශ්‍රී ලංකා මහ බැංකුව එතකොට රටක මුදල් සැපයුමේ ආරම්භක මුදල් ප්‍රමාණය නිශ්චිත අවස්ථාවක මහජනයා ළඟ තියෙන විවහාර මුදල් ප්‍රමාණය ඉස්සල්ලාම හැදෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විවහාර මුදල් ප්‍රමාණය මතනේ විවහාර මුදල් ප්‍රමාණය මත අපි හිතමු නිශ්චිත අවස්ථාවක
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන විවහාර මුදල් ප්‍රමාණය රුපියල් 500ක මුදල් නිකුත් කරනවා කියලා කාසි හා නෝට්ටු අපි අන්න ඒකට තමයි කියන්නේ එක්කෝ සංචිත මුදල් එහෙම නැත්නම් ඔය දැන් අපි කතා කරන අදි බලැති මුදල් ඒක තමයි අර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විවහාර මුදල් ප්‍රමාණය දැන් හිතන්න ලංකාවේ මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විවහාර ව්‍යවහාර මුදල් නිකුත් කළා තියෙනවා 500ක එතන ඒක තමයි මූලික වශයෙන්ම මුදල් සැපයුමේ ආරම්භක මුදල් තොගේ වෙන්නේ ලංකාවේ මහ බැංකුව හැබැයි මතක තියාගන්න මෙහෙම දෙයක් දැන් මේ අදි මුල්ම අවස්ථාවේ හිටන් ලංකාවේ කාසි නෝට්ටු ගහලා නැහැ ලංකාවේ කාසි නෝට්ටු දැන් ගහලා නැහැ ඔන්න සෙන්ට්‍රල් බැංක එක මුල් වතාවට රුපියල් 500ක කාසි හා නෝට්ටු ගහනවා එතන ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම නිකුත් කරපු මේ විවහාර මුදල් ප්‍රමාණය නේද ඒ රටේ මුදල් සැපයුමේ මුල්ම මුදල් තොගේ බවට පත් වෙන්නේ එතකොට මේ මුදල් තොගේ මේ මුද්‍රණය කරන රුපියල් 500 ආර්ථිකයේ විවිධ තැන්වලට ඊළඟට ගලාගෙන යනවා ආර්ථිකයේ විවිධ තැන්වලට ගලාගෙන යනවා මේ මුද්‍රණය කරන 500 ආර්ථිකයේ විවිධ තැන්වලට ගලාගෙන යනවා. දැන් තේරුම් ගන්න කතාවක් දකින්න සෙන්ට්‍රල් බැංක එක මහ බැංකුව විවහාර මුදල් රුපියල් 500ක ප්‍රමාණයක් අච්චු ගහනවා. අච්චු ගැහුවට බෑ අච්චු ගහලා සුරක්ෂිතාගාරයේ මහ බැංකුවේ තියාගත්තට හරියන්නේ නැහැ. මේ මුද්‍රණය කරන රුපියල් 500ක විවහාර මුදල් කාසි හා නෝට්ටු ප්‍රමාණය නිකුත් කරනවන මිනිස්සුන්ට එතකොට රටක මුදල් සැපයුමේ මුල්ම මුදල් තොගේ රටක මුදල් සැපයුමේ ආරම්භක මුදල් තොගේ වෙන්නේ නියත වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විවහාර මුදල් ප්‍රමාණය ඒ විවහාර මුදල් ප්‍රමාණයට තමයි අපි කියන්නේ සංචිත මුදල් නැත්නම් අදිබලැති මුදල් කියලා නැත්නම් පදනම් මුදල් කියලා ප්‍රශ්නේ තියෙන්නේ මේ මුද්‍රණය කරලා මුදා හරින මේ මුල්ම රුපියල් 500 ආර්ථිකයේ විවිධ අංශවලට ගලාගෙන යනවා ඒ එක අංශයක් තමයි ඕගොල්ලෝ මම මහ ජනතාව ඒ මහජනතාව වෙත යම්කිසි විවහාර මුදල් ප්‍රමාණය ගලාගෙන යනවා විවහාර මුදල් ප්‍රමාණය ගලාගෙන යනවා අපි හිතමු මේ 500න් 200ක් මම සහ ඔබ අතරට පත් වෙනවා කියලා අපි දන්නවා මහජනතාව සතු විවහාර මුදල් වලට අපි ඉගෙන ගත්තා මුදල් සැපයුමේදී CP කියලා තමයි අපි හඳුන්වන්නේ දැන් මේ 500න් මහජනතාව ඔයාගේ මගේ ගෙදර පර්ස් එකේ ලාච්චුවේ එහෙම නැත්නම් රෙඩියස්සේ ගහගෙන අල්මාරියේ දෙදි තියෙන්නේ ඒවැ ගහගෙන තියෙනවා රුපියල් 200ක් දැන් ඒ මුද්‍රණය කරලා නිකුත් කරපු 500න් 200ක් මහජනතාව සතු විවහාර මුදල් විදිහට තියෙනවා තව ටිකක් කියනවා වාණිජ බැංකු වලට මේ වාණිජ බැංකු වල ගිණුම්බල අපි තැන්පත් කරනවානේ දැන් මේ ටික තියෙන්නේ අපි ළඟ ගෙදර ලාච්චුවේ පර්ස් එකේ තව මුදල් ටිකක් අපි බැංක එකේ ඩිපොසිට් කරනවානේ එතකොට යම් මුදලක් විවහාර මුදල් ප්‍රමාණයක් නියත වශයෙන්ම වාණිජ බැංකුවලටත් යනවා. එතකොට
මේ වාණිජ බැංකුවතේ වාණිජ බැංකුව වෙත ඇති විවහාර මුදල් ප්‍රමාණය අපි ඒකට කියනවා CKB right යම් මුදල් ප්‍රමාණය වාණිජ බැංකුවල සේපු වලට යනවා තව ටිකක් තියෙනවා ඒ ටික තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇති වෙත ඇති හැබැයි මේ වාණිජ බැංකුවල තැන්පත් මම මේක වෙනමක් කියා දෙන්නම් වාණිජ බැංකුව තැන්පත් R R දැන් මේක මෙහෙමයි මෙහෙමයි උනේ මේක මෙහෙමයි උනේ මේ ගැලීම් සටහනෝන සංශෝධනය කරගන්න පුළුවන් අපිට ඇත්තටම වාණිජ බැංකුවල අපි මේ දෙක ලක්කන් ටිකක් දාගමුකෝ මේක 100යි මේකේ 80යි කියලා වාණිජ බැංකුවකට දැන් සම්පූර්ණ කාසිහා නෝට්ටු වෙනවා 180ක් ඒ ආපුවාම ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා උඹ ළඟ තියෙන මේ මුදල් ප්‍රමාණය මිනිස්සුන්ගේ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා සෙන්ට්‍රල් බැංක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන අපිට මේක බැංක් ඔෆ් සිලෝන් කියලා සෑම වාණිජ බැංකුවක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ තියාගෙන යනවා ගිණුමක් තියාගෙන යනවා ගිණුමක් ඒ වාණිජ බැංකුවේ නමින් ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා ලංකා බැංකුව නමින් ගිණුමක් වාණිජ බැංකුවකට යම්කිසි තැන්පතුවක් ආපුවාම 180ක තැන්පතුවක් ආවා වාණිජ බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනවා ඒ ආපු මුදල් වලින් යම් ප්‍රමාණයක් වාණිජ බැංකුවේ තියෙන බැංකුවේ නමින් තියෙන ගිණුම තියාගෙන යන්න කියලා අපිට මේක 80යි ඒක තමයි RR කියලා මේ අරන් තියෙන්නේ එහෙනම් මේ වාණිජ බැංකුවේ සේපුවේ කැට මුදල් විදිහට නැත්තම් ඉදින්දා කටයුතු පියවා ගන්න ණය නිකුත් කරන්න වාණිජ බැංකුවේ සේපුවේ තියෙනවා 100ක් ඒක තමයි CKB කියලා කියන්නේ මේ කියන්නේ DKB කියන්නේ දේශීය ව්‍යවහාර මුදල් ඒකක කියලා අනේ බලන්න දැන් දරුව දෙන්නෙක් ලොකුණා කොච්චර අපරාධයක්ද කරගත්තේ කියලා එතකොට ඔයා තේරුම් ගන්න මෙන්න මේ දෙක මේ දෙකම හැදුනේ එහෙමයි එතකොට එනම් වාණිජ බැංකුවට ඕගොල්ලෝ අපි මිනිස්සු ගිහිල්ලා තැන්පතු වල රුපියල් 180ක් දැම්මහම ඒ 180න් යම් ප්‍රමාණයක් 80ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ වාණිජ බැංකුවේ නමින් තියෙන ගිණුමක තියන්න ඕනේ. එන 180න් 80ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ වාණිජ බැංකුවේ තැන්පතුවක් ලෙස තියාගෙන යනවා. එතකොට ඉතිරි 100 වාණිජ බැංකුවේ සේප්පුවල ගනුදෙනුකරුවන් ඉල්ලුවාම මුදල් ගෙවන්න බැංකුවේ දිනදා ද්‍රවශීලතාවයේ පවත්වාගෙන යන මේ 100 තියෙනවා. මේ 180 මේ විදිහට තමයි හැදුනේ. එහෙනම් මට කියන්න වාණිජ බැංකුවේ තැති විවහාර මුදල් ප්‍රමාණය කියන්නේ මේ සේප්පුවේ තියෙන 100. මේ සේප්පුවේ තියෙන 100. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු කියලා කියන්නේ මේ වාණිජ බැංකුව සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන එයාගේ නමින් තියෙන ගිණුමේ පවත්වාගෙන යන 80. එතකොට මේ විවහාර මුදල් ප්‍රමාණය මේ දෙකට ගලාගෙන යනවා ඊළඟට මහ බැංකු වෙත ඇති මහ බැංකුවේ තියෙන රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පත්
දැන් අපි ගත්තොත් රාජ්‍ය සංස්ථා තියෙනවා රජයේ ව්‍යාපාර තියෙනවා ඒ සමහර රජයේ ව්‍යාපාරවල ගිණුම් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා අපේ බැංකුව නෙවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුවල ඒතර රජයේ නියෝජිත ආයතනවල තැන්පතු වල මේ මුදල් වලින් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් නමුත් මේක ඉතා සුළු ප්‍රමාණයක් නිසා මහ බැංකු වාර්තාවේ බැලුවත් බොහෝ විට මෙයා ඉච්චර වැදගත් නැහැ මොකද මෙයා වැදගත් නැහැ නෙවෙයි මෙයාගේ තියෙන ප්‍රායෝගිකව තියෙන ප්‍රමාණය හරි අඩුයි ඉතින් මේකට අපි කියනවා මේකට අපි ගමු තපල දෙන්න මේකට ගමු D O I ඉතකොට තේරුම් ගන්න රටක මුදල් සැපයුම ඒ කියන්නේ රටක මුල්ම අවස්ථාවේ තියෙන මුදල් තොගය වෙන්නේ සෙන්ට්‍රල් බැංකික නිකුත් කරන විවහාර මුදල් ප්‍රමාණය අපි හිතමු නිශ්චිත අවස්ථාවක මේ මොහොතේ පරණ කතා මුකුත් නැහැ මේ මොහොතේ ශ්‍රී ලංකා මහ බැංකුව තෝමස් ඩී ලාරු කියන ප්‍රෙස් එක හරහා මුදල් නෝට්ටු මුද්‍රණය කළා තියෙනවා කාසි එංගලන්ති මින්ට් කියන කම්පැනි එකෙන් ගෙන්නනවා ගෙනල්ලා මිනිස්සුන්ට ආර්ථිකයට මුදා හරිනවා රුපියල් 500ක කාසිහා නෝට්ටු. ඉතින් ඒ කාසිහා නෝට්ටු තමයි රටේ ආරම්භකම මුදල් සැපයුම නියෝජනය කරන මුදල් ප්‍රමාණය වෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ සංචිත මුදල් නැත්නම් අධිබලති මුදල් කියලා. එතකොට නියත වශයෙන්ම රටේ මුදල් සැපයුම 500කින් වැඩි වෙනවා. හැබැයි නිකම් මතක තියාගන්න දැන් සෙන්ට්‍රල් බැංක එක 500ක මුදල් ගහනවනේ. ඒ 500ද තමයි අපි කියන්නේ මුදල් සැපයුම. සමහර මුදල් සැප නෙවෙයි පදනම් මුදල්. අනිවාර්යෙන් රටේ මුදල් සැපයුමත් ඒකම 500කින් වැඩි වෙනවා. එතකොට කෙනෙක්ට එන්න පුළුවන් තර්කයක් ස පදනම් මුදල් කියන්නේ මුදල් සැපයීමටද පුතේ මේ වාණිජ බැංකුවල තා චුට්ටකින් අපි ඉගෙන ගන්නවා මේ වාණිජ බැංකුවලට පුළුවන් මුදල් මැවීමක් කරන්න මුදල් මැවීමක් කරන්න එතකොට එයාට පුළුවන් එයාට ගිය තැන්පතු ප්‍රමාණය වගේ එයාට දැන් නිකන් හිතන්න මැවීමක් කියන්නේ මොකද්ද එයා ළඟ තියෙන තැන්පතු 100යි. ඒ වගේ කීප ගුණයක් තැන්පතු අලුතෙන් බිහි කරන්න පුළුවන්. ඉල්ලුම් තැන්පතු. මවලා. ඉල්ලුම් තැන්පතු. ඔයා දන්නවා ඉල්ලුම් තැන්පතු කියන්නේ මුදල් සැපයුමේ කොටසක්. එහෙනම් එයා මැව්වනේ 400ක්. 100ක් කාපුවම 400ක් මැව්වනේ. එහෙනම් මේ මුදල් සැපයුම තව 400කින් වැඩි වෙනවා. ඒ මුදල් සැපේ මේ කොටසක් තමයි ඉල්ලුම් තැන්පතු. එතකොට රටේ පදනම් මුදල් කියන්නේ එකක්. ඒ වගේ කීප ගුණයක් තමයි රටේ මුදල් සැපයුම වෙන්නේ. ආ ඒක මතක තියාගන්න අපි ඉගෙන දැන් ඉස්සරහදි කතා කරනවා. හැබැයි රටක මේ ඉස්සරහ පාඩම් වල තියෙන තියරි මාරය හොඳට ඉගෙන ගන්න මම මේ වෙන කතාවක් කරගෙන ගිහිල්ලා එකපාර කියා දෙන්න. ඒතර දැන් මුල්ම අවස්ථාවේ තේරුම් ගන්න මුදල් සැපයුම සංචිත මුදල් අධිබලති මුදල් ආර්ථිකයට මුදාහරණ 500. ඉස්සෙල්ලාම සෙන්ට්‍රල් බැංකික ළමයි කාසි නෝට්ටු අච්චු ගහනවනේ. ඒක ගහලා සුරක්ෂිතාගාරේ තියාගෙන ඉඳලා එකපාරට ආර්ථිකයට මුදාහරිනවා. එතකොට ඒක නේද රටේ මුදල් සැපයීමේ මුල්ම අවස්ථාව. රටේ මුදල් සැපයීමේ මුල්ම අවස්ථාව මේ වාණිජ බැංකු මුදල් මවන එක නෙවෙයි. සෙන්ට්‍රල් බැංක් කාසිහා නෝට්ටු අච්චු ගහලා ආර්ථිකයට මුදාහරණ ටික. ඒකට තමයි අපි කියන්නේ සංචිත මුදල් අධිබලති මුදල්. මේ 500 ඊළඟට ගලාගෙන යනවා මෙන්න මේ ආකාරවලට කොහොමද මේකෙන් යම් ප්‍රමාණයක් යනවා ඔයාගේ මගේ අතට අපේ පර්ස් වලට එනවා මහජනතාව සතුව තියෙන විවාහාර මුදල් CP
ඊළඟට තව කොටස වාණිජ බැංකුවල සේප්පුව වලට යනවා. වාණිජ බැංකුවේ සේප්පුවේ තියෙනවා. කැට මුදල් කියලත් අපි ඒවට කියනවා. වාණිජ බැංකුවෙත් ඇති විවහාර මුදල් ප්‍රමාණය. තව කොටසක් මේ වාණිජ බැංකුවලට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේකෙන් කොටසක් නෙවෙයි. මං කියවනේ බැංකුවට තේරුම් ගන්න. රයිට්? වාණිජ බැංකුව. බැංකුවට 180ක් ආවා. ඒකෙන් 100ක් සේප්පුවේ තියාගත්තා. ඉතුරු 80 ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන වාණිජ බැංකුවේ ගිණුමේ තැන්පත් කරන්න ඕනේ. මේ 180 න් 100ක් සේප්පුවේ 80 සෙන්ට්‍රල් බැංකුවේ ගිණුමේ. ඒ 80 අපි හඳුනා ගන්නවා RR. ඊළඟට ඉතුරු ටික සෙන්ට්‍රල් බැංකුවේම තියෙන රජයේ නියෝජිත ආයතනවල ගිණුම් වල තැන්පත් වෙනවා. නමුත් ගණනය කිරීම වලදී ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මේකේ ඉන්නේ. දැන් එහෙනම් මෙන්න මේ ටිකේ එකතුව තමයි දැන් මේ පදනම් මුදල් මේ විදිහට නැගී මේ මුද්‍රණය කරපු සල්ලි ටික මේ අතර නැගී එන අපිට මේ ටිකට කියන්න පුළුවන් මේ ටිකේ එකතුව තමයි සංචිත මුදල් නැත්නම් අදි බලැති මේක වචනයක් ළමයි අදි බලැති මුදල් නැත්නම් හයි පවර් මනි ඉච් කියලා කියන්නේ. එහෙනම් කොහොමද පදනම් මුදල් හැදෙන්නේ? CP ධන, CKB ධන, RR ධන, DOI. ඉස්කෝල යුගනනෝ මෙතන ඉඳා ළමයි අධිබලති මුදල් කියන්නේ H සමානයි CP ධන, CKB ධන, RR ධන, DOI. දැන් අපි ඔතනින් එහාට තවදුරටත් එන්න ඕනේ. ඔබ දන්නවද මම මෙතනින් එනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් ගැන පොඩ්ඩක් කතා කරන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් ගැන කතා කරන්න එනවා. අද දවසේ ඉතින් මේ සටහන තමයි යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම්. මම එකක් දෙකක් පෙන්නලා ඉතුරු ටික කියාගෙන යන්න. මොකද අවබෝධය දෙන්නනේ මට ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් අපි හිතමු මෙහෙම දෙයක්. අපි රජයේ නියෝජිත ආයතනයක් ගමු. මොකක් හරි ආයතනයක් අපි දුවේ X කියන ආයතනය කියලා. මේ රජයේ නියෝජිත X කියන ආයතනය මෙන්න මේක ගැන මම කියා දෙන්නේ. මේක වගකීම්ද මට පෙන්නන්න ඕනේ. මේවා වගකීම් තමයි. මේවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් බව පෙන්වන්න ඕනේ. මෙන්න තියෙනවා සෙන්ට්‍රල් බැංක් එක. CB කියන්නේ සෙන්ට්‍රල් බැංක් කියන එක ළමයි. හරිද? KB නෙමෙයි CB, සෙන්ට්‍රල් බැංක්. මේ රාජ්‍ය නියෝජිත ආයතනය සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන ගිණුමේ පවත්වාගෙන යනවා තැන්පතුවක් රුපියල් අපි ගමු 120. දැන් මේ රාජ්‍ය නියෝජිත ආයතනයේ ඉල්ලා සිටි ඕනෑම වෙලාවක මෙයා මේක මෙයාට ගෙවා දමන්න ඕනේ නේද? එහෙනම් මේ රුපියල් 120 මෙයාට තියෙන වගකීමක්. ඇයි? මං ගිහිල්ලා මේ මම කියලා හිතන්නකො. මට ගිනුම් පවත්වන්න බැරි රාජ්‍ය නියෝජිත ආයතනයකට. උදාහරණ දෙරුම් ගන්න. මම ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ රුපියල් 120ක් ඩිපොසිට් කළාම ඒක මට ඉල්ලපු ඕන වෙලාවක යා දෙන්න ඕනේ. राज्य नियोजित आयतन मुदल सेंट्रल बैंक श्रीलंका महाबैंकुए वाणिज्य बैंक बैंक ऑफ सिलोन මේක පවත්වාගෙන යන 80ක මුදලක්. මේ සල්ලි මෙයා ළඟ තිබ්බට මෙයාගේ නෙවෙයි වාණිජ බැංකුව ඩිපොසිට් කරන්නේ. වාණිජ බැංකුව ඩිපොසිට් කරන්නේ
මේ මට අමතක වෙලා ලින්ක් එක හදනකොට විනාඩි 40ට හදලා තියෙන්නේ. ඒතර දැන් ඒකයි වෙනස් කර කර ඉන්න බැහැ. ඒතර ආයෙත් ලින්ක් හදන්න වෙනවා. ඒ නිසා මේ විනාඩි 7 විනාඩි 10කින් කට් වෙයි. ඊට පස්සේ අපි කරමු. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන වාණිජ බැංකුවේ මුදල් මෙයා ළඟ තිබ්බට ඒ සල්ලි වාණිජ බැංකුවේ මුදල්. ඒ නිසා මේ මුදල් මේ වාණිජ බැංකුව මෙයා ළඟ තියාගෙන යන මේ මුදල් ප්‍රමාණය ලංකා මේ ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීම. වාණිජ බැංකුවල තියෙන ඕගලන්ගේ සල්ලි නියත වශයෙන්ම වාණිජ බැංකුවල තියෙන ව්‍යවහාර මුදල් ප්‍රමාණය මෙයා ඔයාට ගෙවන්න ඕනේ. හැබැයි මේ මුදල් ප්‍රමාණය නිකුත් කළේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. එයාට වගකීම. ඕගොල්ලන්ගේ තියෙන කාසිහා නෝට්ටු ඒවා අපිට වත්කමක් වුණාට ඒවා නිකුත් කරපු කෙනාට වගකීම. ඒ මුදල් ප්‍රමාණයට හරියන එයා ළඟ සංචිතයක් තියෙනවා. ඒක එයාගේ වගකීම. එහෙනම් තාපත්තකින් බැලුවොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් කියන්නේ මේ ටික ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් බවට පත් වෙනවා. එහෙනම් මන් දිනනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් තමයි CP. CP කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ වගකීම. ඊළඟට CKB කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. RR කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඊළඟට DOI කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. එච්චරද ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් තියෙන්නේ. එච්චරද ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් තියෙන්නේ. අනේ නේ. අනේ නේ. තව තියෙනවා DG CB. එතකොට තේරුම් ගන්න තප්පර දෙන්න. දැන් මෙතන මේ DGCB කියලා කියන්නේ DGCB කියලා කියන්නේ මම මෙතන ලියන්න දෙන්නම් රජයේ තැන්පතු. මේ මොකක්ද? මහජනතාවගේ විවහාර මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක්. සෙන්ට්‍රල් බැංක් එකේ වාණිජ බැංකුවල තියෙන මුදල් ප්‍රමාණයත් එයා නිකුත් කළා. අපි ගිහිල්ලා දැම්මේ එයා වක් කියන්න ඕනේ. ඊළඟට RR කියලා කිව්වේ මොකක්ද? අර වාණිජ බැංකු සෙන්ට්‍රල් බැංක් එකේ තියාගෙන යන මුදල් ප්‍රමාණයත් එයාට වගකීමක්. ඉලුවට තියාගෙන වෙන්නේ. ඊළඟට මෙන්න මේගොල්ලෝ රාජ්‍ය නියෝජිත ආයතන ඒගොල්ලන්ට තියාගන්න මුදල් මේ රාජ්‍ය නියෝජිත ආයතන. හරිද? ඊළඟට මේ තියෙන්නේ රජයේ තැන්පත්. දැන් උදාහරණයක් බස්නාහිර පළාත් සභාව ජායල පළාත් සභාව ගත්තාම ඒගොල්ලෝ ඩිපොසිට් තියා ලොකු මුදල් තියෙනවා. සමහර මුදල් මොකට තියෙනවද දන්නේ? ඔහේ ඩිපොසිට් කළා තියෙනවා. ඒව තමයි මේ රජයේ තැන්පතු, රජයේ ඩිපොසිට්. ඒව රජයේ නියෝජනය කළානේ බැංකුවේ තියෙන. අපේ ගිණුමක් සම්පත් බැංකුවට වගකීමක් වගේ රජයේ පවත්වාගෙන යන තැන්පතු සෙන්ට්‍රල් බැංක් එකේ වගකීමක්. ඒත් එතකොට ඊළඟ එක තමයි තවත් අපිට ගන්න පුළුවන් අපි පිට රට වලින් ගන්න ණය. දැන් මේක ඇතුළේ තිබෙන්නේ නැහැ අපි පිට රට වලින් ගන්න ණය. FB CB මම අකුරු ටිකක් දාන්න ලේසිනේ. මේ තමයි විදේශ ණය. අපි ගන්න විදේශ ණය. අපි ගන්න විදේශ ණය ලියන්න එපා, මෙයා වෙනස් වෙනවා. ඊළඟට වෙනත් වාක්‍යීම්, තව තවත් වාක්‍යීම් තියෙන්න පුළුවන්. Right? Other liabilities central bank. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් හැදෙන්නේ මෙන්න මේ ටික අනිවාර්යෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඉතින් මේ කෑල්ල මොකද්ද? පදනම් මුදල්නේ. මේ කෑල්ල පදනම් මුදල්. ඊට අමතරව ගවර්න්මන්ට් එක පවත්වාගෙන යන තැන්පතු තියෙනවනම් පිට රටවල. මේක හරි වැදගත්නේ. ශ්‍රී ලංකාව විදේශ රටවලින් අරන් තියෙන ණය සහ other liabilities එකත් මම ලියන්නම් ඔයගලන්ට.
අනිකුත් වගකීම් රජයේ අනිකුත් වගකීම් මේ ටිකට අයිති වෙන්නේ නැති දැන් එහෙනම් ඔයාට තේරෙනවද තව පැත්තකින් පදනම් මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් නියෝජනය කරනවා කියන එක දැන් ශේෂපත්‍රයක වගකීම් මොනවාට සමාන වෙන්න ඕනේද ශේෂපත්‍රයේ වගකීම් මොනවාට සමාන වෙන්න ඕනේද චැට් එක පාළුවෙ මුකුත් නැහැ අද අපේ සුදු පුතා නැද්ද सेंट्रल बैंक के वत्कम शुद्ध आगे लमाई इलाग ट्यूट के प्रिंट हिट इनवा लोकु ट्यूट का मुदल सपेयुम मिलमट्टम कीन ट्यूट के पिटू हेटा ओ पिटू हेटा पितर दावस किया ना आयत्रेंगी हिला गान पांती काटे के पेनल गान ट्यूट के हिट अदर ऐट हद ए मां किया ना दावस क्लास के टेकी हिला गान right අනිකුත් වගකීම් දැන් මේ වගකීම් අප දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් වල අගය වත්කම් වලට සමාන වෙනවා එහෙනම් දැන් මම ලියනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්කම් right දැන් බාර මේ chart එකෙන් කියවෙනවා පදනම් මුදල් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්කම් ගැන ඒකයි මේක ගොඩක් වැදගත් කිව්වේ मामितन लिए ना श्रीलंका समान पुता नहीं दिल अतुसन इन्होंने समान अयो आई नहीं ना श्रीलंका महा बैंकवे बात का අද ඔයගොල්ලන්ගේ සමහර දරුවන්ට පාටි නත්තල්ලාට සතුටුයි නේ ඔයගොල්ලන්ට නේද මේ දවස්වල ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්කම් වලට සමාන වෙනවා ඒයි හේතුව accounts මට වඩා හොඳට දන්නවා ආ ලංකාවේ ඉන්න හොඳම සර් ඔයගොල්ලන්ට උගන්වන්නේ එතකොට මෙන්න මේක වගකීම් සමාන වෙන වත්කම් වලට සෙන්ට්‍රල් බැංක එක පැත්තෙන් හිතන්නේ මොනවාද සෙන්ට්‍රල් බැංක් එකට තියෙන වත්කම් ඔයගොල්ලෝ දන්නවා සෙන්ට්‍රල් බැංක් සමහරක් වෙලාවට මේක ඔයගොල්ලෝ දන්න එක AKB දන්නවද AKB දන්නවද දන්න නැත්නම් දන්නේ නැහැ කියලා ලකු බා AKB දන්නවද AKB ඔයගොල්ලෝ දන්න එක AKB කියන්නේ මොකක්ද දන්නවද BS ලත් උගන්නනවා ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවට ද්‍රව්‍යශීලතා අර්බුදයක් ආවොත් වාණිජ බැංකුවට අපිට මෙහෙම දෙයක් ඔයා ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතුවක අවුරුදු 10කින් ගන්න කෝටි 5ක් දානවා අවුරුදු 10කින් ගන්න කෝටි 5ක් දැන් ලංකා බැංකුවේ දානවා දාපු හාම ලංකා බැංකුව දන්නවා මේක අවුරුදු 10 කරකම් ගන්න නැහැ කියලා එයා මේ කෝටි 5 ඉන්වෙස්ට් කරනවා ස්ථාවර තැන්පතුක දාන්නේ හදි නෑ 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 සංචිත නෙවෙයි හදිසියේ හරි ඔයාට මුදල් හදිසියේ